එතුමාට ගහලා ලේ විලක හිටපු එතුමාව නිර්වත් කළා. එතුමා පඩිපෙල් දිගේ ගගහ පහලට ඇදගෙන ඇවිල්ලා මහපාරේ ඇදගෙන ඇවිල්ලා ඝාතනය කළා. ඝාතනය කළා විතරක් නෙමෙයි එක වීඩියෝ ගත කරලා ලංකාවේ සමාජ මාධ්‍ය හරහා දැම්මා. පොදු ජන පෙරමුණේ අයට අපි කරන්නේ මෙන්න මේ කාරණේයි කියන එක ඔබට මතක ඇති. අපේ මේ වේදිකාවේ ඉන්න කී දෙනෙක්ගේ ගෙවල් තමන්ගේ දරුවගේ අධ්‍යාපන සහතිකේවත් ඉතුරු කරන්නේ නැතුව, දරුවන්ගේ ෆොටෝ එකවත් ඉතුරු කරන්නේ නැතුව කී දෙනෙක්ගේ ගෙවල් සම්පූර්ණයෙන් ගිලිපත් කළාද මිත්‍රවරුනි? කී දෙනෙක් කඩු වලින් කැපුවද? කී දෙනෙක් බේර වැවේ දැම්මද? ඒවා දාලා සමාජ මාධ්‍ය වලට කියනවා දැනගනින් පොදු ජන පෙරමුණේ උවන්ට කරන දේ. අපේ ගමේ හිටිය පොදු ජන පෙරමුණේ අහිංසක මිනිස්සු කල්පනා කරා පොදු ජන පෙරමුණේ වැඩ කළොත් අපිටත් මැරෙන්න වෙනවා, අපිටත් ගුටි ගන්න වෙනවා, අපිටත් කඩු වලින් කැපෙන්න සිද්ධ වෙනවා, අපේ දේපලත් ගිනි ගන්න වෙනවා. මේ විදියට පණිවිඩය දෙමින් ඒ මිනිස්සුන්ගේ දේශපාලන මතවාදය බය කරලා යටපත් කරා. අපි දන්නවා අපි නීති විද්‍යාලේ යන කාලේ 88 89 ඔය ජනතා විමුක්ති පෙරමුණ ඔය ආකාරයටම පක්ෂ මර්ධනය කළා. එදා එක්සත් ජාතික පක්ෂ නායකයගෙන් ගත්තම එතන ඉඳලා එන පරිෂද නායකින් දක්වා මැරුවා. ගරු දිනේෂ් ගුණාතන අමාත්‍යතුමනි වාමාංශික ව්‍යාපාරේ මහජන පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ, සමසමාජ පක්ෂේ නායකයෝ ජනතා විමුක්ති පෙරමුණ මැරුවා. ඒ විතරක් නෙවෙයි අපි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝත් මැරුවා. ඉන්ද්‍රපාර අබේවීරලා, විජේ කුමාරතුංගල මරලා ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලනයේ ක්‍රූරත්වය, මර්ධනයේ ක්‍රූරත්වය මිත්‍රවරුනි ලෝකයට පෙන්නුවා. දැන් කළු ජූලිය ජනතා විමුක්ති පෙරමුණ සැමරුවා. කළු ජූලිය සමරලා දැනට අවුරුද්දයි. මිත්‍රවරුනි අපි කියන්න ඕනි ඔය කුමන මර්ධනකාරී තත්ත්වය දැම්මත් අද මේ මුළු කැම්බල් පිටිය පිරෙන්න, අද මේ ස්ථානයට රැස් වෙලා ඉන්න අවිහිංසාවාදී පොදු ජන පෙරමුණ පාක්ෂිකයෝ අද රටට ඔප්පු කරලා තියෙනවා උඹලා මොන මර්ධනය දැම්මත් අපි පොදු ජන පෙරමුණ ඊළඟ එන මැතිවරණයකදී ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවයි කියන එක අද ඔබ පෙන්නලා දීලා තියෙනවා. දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස මහත්තයා මැයිදිනේ සමරණ ඇටි. සජිත් ප්‍රේමදාස මහත්තයා ඊයේ ගුණසිංහ පිට්ටනියට ගිහී, ඊයේ ගුණසිංහ පිට්ටනියක් නැහැ එතන, ඊයේ ගුණසිංහ පිළිරුව ගාවට ගිහිල්ලා සජිත් මැයිදිනේ කොටු වෙලා සමරණ. අනුර කුමාර දිසානායක ලේකොල්ලන්ගේ 100% අරගෙන විහාර මහදේවි පාක්කකට ගිහිල්ලා තියෙනවා. අර අපෙන් අයින් වෙච්ච අය නන්නත්තර වෙලා පුංචි පුංචි සාකච්ඡා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආදරය කරන මේ අවිල්ල තින මහා ජනගඟට ඉන්න අම්මේ තාත්තේ අයියේ අක්කේ රංගේ මල්ලියේ දකුණු අත උස්සන්න මහින්ද මහත්තයාට ආදරය කරන හැම කෙනෙක්ම වමත් එක්ක එකතු කරලා ගහන්න මහින්ද මහත්තයාට ජය වේවා කියලා හොඳ අප්පුඩියක් ගහන්න. මහින්ද මහත්තයාගේ දේශපාලන කඳවුර හැදුනේ සංගවෙද ගුරු ගොවි කම්කරු කියන බලවේගෙක. එතුමා ඒකට එකතු කරා රණවෙරු බලවේග. බසිල් රාජපක්ෂ මැතිතුමා ඒකට එකතු කරා තවත් කම්කරු බලවේග. ඒ සියලු කම්කරු බලවේග එකතු වෙලා තමයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂයත් සම්දාගත වුණු පක්ෂත් එක්ක ඒක රාශි වුණේ 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමනි මේ වගේම අපල කාලයක් අපට උදා වුණා එදා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඔබතුමා පැරදුණා ඔබතුමා පැරදුණාට පස්සේ ඔබතුමාත් එක්ක ඉතුරු වෙච්ච කොටස බොහොම අසරණ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැති වෙලා අපි අනාථ වෙලා පැත්තකට වෙලා හිටියා ආණ්ඩුවකුත් නැහැ පක්ෂෙකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ සමහරු කිව්වා රාජපක්ෂ වරුන්ගේ දේශපාලනය මෙතනින් ඉවරයි කියලා හැබැයි කවුරු කිව්වත් එදා ගමේ හඬ කිව්වා 2015 ජනවාරි 8න් පස්සේ මාසෙන් මාසෙ දිනෙන් දින ගිරුවා පත්තුවට ගිහිල්ලා කිව්වා මහින්ද මහත්තයෝ නැවත එන්න රට බේර ගන්න කියලා හඬ දීලා තමයි නැවත ආණ්ඩුවක් පිටවන්න අපිට හයිය හත්තිය ලැබුණේ දාබර මිත්‍ර වරුණි හැබැයි ඉතින් ඒ පිටව ගත්තු ආණ්ඩුවේ ඉතින් අපිට නොයෙකුත් අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා අපිට ඒ ආණ්ඩුවේ ඇතුළේ තිබ්බ ප්‍රශ්නයින්ද තමයි ඒ අභියෝගකට මුහුණ දෙන්න සිද්ධ වුණේ හැබැයි 2022 මේ දිනේ සමරන්න මේ කම්කරු අපේ ජනතාවට අවස්ථාව ලැබුණේ නැහැ. එදා අවස්ථාවක් නොලැබි අරගල කරුවන්ට මූණ දීලා ඒ සියලු බලවේගවලට මූණ දීලා අද අවුරුද්දක් ගත වෙන්න යන මොහොතේදී තමුන්නාන්සලා අපි බේරේ වැවේ මඩ හොදගෙන පිච්චිච්ච ගෙදර අලු මතින් අපේ හඳවල් වල බය නැහැ. අපි නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි මහින්දත් එක්කයි නැගිටිනවා කියන පණිවිඩය තමයි මේ අද ඔබ එකතු වෙලා දීලා තියෙන්නේ. ඒ නිසා අද එකක් කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි දින සමරන්න අද සමහර වෙලාවට ගියයි ඔලු ගෙඩි ගන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි දින සමරලා ඔලු ගෙඩි පෙන්නලා ඓතිහාසික වාර්තාව තිබපු පක්ෂය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් 2017 මේ ලංකා දේශපාලන ඉතිහාසයේ ගාලු මුවදර විතරක් නෙවෙයි මුළු කොළඹම පුරවපු එකම මැයි දිනය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය කියන එක අපට ඒ ගෞරවය තියෙනවා ඒ නිසා අපි අවසාන වශයෙන් එකක් කියනවා බලන්න බය නැතුව දැන් අර පිම් පාට අර රෝස පාට මහින්ද මහත්තයා බලන්නකෝ ආ බලන්නකෝ ඔය 2015 පොඩ්ඩක් මුණ කඩු වෙලා තුන 16 වෙනකොට පිම් පාට ආවා 22 පොඩ්ඩක් කඩු වෙලා තිබුණා දැන් ආපහු පරණ පින නායකයෙක් කැඩියට ඔබයි අපේ නායකයා කියන එක අපි ගෞරවයෙන් මතක් කරනවා මහින්ද ජනාධිපතිතුමනි අද අපි මේ මැයි දිනේ සමරන දවස ඔබතුමාට එක සහතිකයක් ලබා දෙනවා ඔබතුමාගේ නායකත්වයෙන් අපි 2018 පෙබරවාරි 10 වෙනිදා මේ රටේ පළාත් පාලන ආයතන 85%ක් අපි ජයග්‍රහණය කළා ඔබතුමාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව 8.9%කින් අපි ජයග්‍රහණය කළා ඔබතුමාගේ නායකත්වයෙන් 3-2 පාර්ලිමේන්තුවක් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවා ඔබතුමාගේ නායකත්වයෙන් අපේ අග්‍රාමාත්‍යතුමා ඔබතුමාල්ලෝ අපිට ලොකු හයියක් දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි ඔබතුමාවත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ඊළඟට එන මැතිවරණය ඕනෑම මැතිවරණයක් වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ මැතිවරණයත් 4 වෙනි වතාවටත් ජයග්‍රහණය කරනවා කියන පණිවිඩය ලබා දෙමින් ඔබට ජය වේවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය වේවා බොහොමත් ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය